දැන් ඉතින් මොනව කරන්නද? උඩ බලාගෙන ඉන්නවා මිස. මදයි අපිට වෙච්ච හරිය ලැජ්ජා වෙබැ. අපි මොනවටද ලැජ්ජා වෙන්නේ? මේ මරපුන් එපේ ලැජ්ජා වෙන්නේ. උනේ බම්බු ටික දාපන්. නැත්තම් වතර මොකුරින් ගයිද දන්නේ? සේරොන්ටම වැඩිය බය වෙලා තියෙන්නේ අම්මනේ. ඉඩ කඩන් සේරම විකුල මදයි නඩු කිව්වා. පාන්ට බහින්න නූනොත් ඇති. අම්මගේ ලොකු දුව හින්දානේ මේ සේරම. ඒක අතකට මට දැන් හිතෙනවා උන්ගේ මගුලට හරස් වෙන්නේ නැතුව උන්ට ඕන දිල්ලියක යන්න ඉඩ දීලා නිකන් හිටියනම් ඉවරයි කියලා. නරක කාලට සිද්ධ වෙන දේවල් මේ සේරම. අන්තිමට මට උනේ මයි කොල්ල නැති වෙච්ච එක විතරයි. හරි චෝක් අම්මගේ කතාව නම් දැන්. ගෙයි දොර නම් වහලා. අක්ක කොහි ගෙයින්ද? දොර වහගෙන හොඳට නිදි ඇති. ලොකි ලොකි ගියාද දන්නේ පරාක්‍රමලා ගෙවල් පැත්තේ නඩු තීන්දුව දැනගෙන ඉන්න. ලොකි බබෝද යන්නේ? පොඩ්ඩක් ඉන්න මම බලලා එන්න. ලොකි 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 මොකෝද මේක ඇතුළට ආවේ? තුවා අක්කා තුවායයි සබන් පෙට්ටියයි දෙකම නැහැ. කුමාරයා නිදහස් වෙලා යනකොට පිළිගන්න නාගෙන එන්න ගිහිල්ලා වෙන්නේ. සාලේකට වගේ ඔක්කොම දොරල් ටික අරින්න නැතුව නෝ අහලා දාපන්. තාත්තලත් තවම ආවේ නැහනේ. ඇයි? අම්මා කියන්නේ මීට පස්සේ අපි ගෙවල් ඇතුළේ නේකට දොරවල් වහගෙන ඉන්න ඕන කියලා. අනුන්ට බයයි. අනේ නිකන් ඉන්න. කවුද බල ගන්නේ? මගේ හෙන්ත අයියද කොහෙද? අම්ම පොඩ්ඩක් ඉන්නකෝ මං. ඒ පාරම්බ පොරවක් හොයනවද? අනේ පින් සිද්ද වෙයි වරෙන් මෙන්න මේ ගෙට. දැන් ඔය කියපු නඩු හොඳටම ඇති. අන්න තමසගේ පරණ ප්‍රේමවන්තයා යන්තම් ගහෙන් ඇටුණා. මොන ගහේද? එල්ලුම් ගහෙන්. ඇයි එල්ලෙන වෙන ගස් නැති හින්දාද? ඔව්. දැන් අපිට තමයි එල්ලෙන්න වෙන්නේ. තමස කරන නව නිංගිරහවලට. මොකද්ද මං කෙරුවේ? මොකද්ද මං කෙරුවේ? ඒක අහන ලස්සන? පරාක්‍රමයේත් එක මගුල් නටන නටලා අයියවත් මරාගෙන. දැන් නිදාසෙලා ගෙදරත් ඇවිල්ලලු. ඒ මදිවට දැන් අපේ ගෙදරට ගලුත් ගහනවා. තමස හින්දා දැන් අපිට වෙලා තියෙන දේවලුත් කරගහගෙන ගමනුත් පිට වෙලා යන්න. තර අපරාධයක් කරලත් මෙහා නිදාසලා ආපු හැටි කොහෙද? අපේ තාත්තා නඩුවට කතා කරන්න ඇල්ලුවේ කෙලින් හිට ගන්නත් බැරි පෙන් දෙක්නේ. මිනිහා තාත්තව රටගෙන තිබිච්ච සල්ලි ටික ඔක්කොම හුරගත්ත මිසක්වත් නඩුවට හරියට කතා කරපු එකක් ඈ. හරි පෙරක දොරුවේ කළව නම් පරාක්‍රමයව ගස් යවන්නත් තිබ්බා. පරාක්‍රම එළුන් ගස් ගියයි කියලා මොකද්ද අපිට වෙන වාසිය? නඩුවට ඉඳන් ඉච්ච සල්ලි ටිකවත් හම්බෙන්නේ නැහැ. ඔව් ඉතින් පරාක්‍රමයේ එල්ලුංගස් ගියා නම් තමසර තමයි හුඟක් පහඩු වෙන්නේ. ගහක් ගලක් වගේ හිටපු එකම අයියාව මරලා දාලා න්‍යාය වී ගෙතනකොට තමසර තමයි සන්තෝෂ ඇති. කොහෙද ඉති? සහෝදර කැක්කුණ වැඩි ලොකුනේ මඟුල් විසේ. උසාවියේ තීන්දුව කළාන් තියෙන්නේ පරාක්‍රම මිනිමරුවෙක් නෙමෙයි කියලා. දැන් ඉතින් කවුරු අබ්බෙරි අඳුනා නඩු තීන්දුව වෙනස් වෙන්නේ නැහනේ. තමසර සාක්කියේ හිඳ තමයි පරාක්‍රමය නිදහස් උනේ. නැත්තම් මෙලකට එල්ලුංගස් ගිහින්. අඩු ගන්න තමසර තාත්තා මෙච්චර නැහැ කියලා ණය වෙලා මම්බුරු සාක්කිය දුන්නේ නැහනේ. මං කිව්වේ ඇත්ත. අයියාගේ යාළුකමට ගෙදරට අප් එකත් එක්ක මගුල් නටන ගියා ඉන්නේ මේ සේරම උනේ. සහෝදරකම ලකුණා නම් තම්සර තිබුණේ අයියාගේ පැත්තට සාක්කි දෙන්න. මට ඕන නැහැ කාගවත් පැත්තක් ගන්න. ඔව් දැන් බලන් ඉන්න ඔය උත් එක්කම ඉතුරු හරියත් කරගන්න. පපු පෙරලා මරුන් නැත්තම් ඇති අම්මයි තාත්තයි. තම්සයන් ඒ මිනිසුන්ගේ කරුමෙටම මේ ලෝකෙට පිච්චිති දුවේ.
අද කොච්චර ඉනා වෙලා ඉන්න ඕනේ දවසක්ද? ආරංචිද? ඒකද ඔයාට අර නංගි බැන්නේ? මම ඔක්කොම බලාගෙන හිටියේ. පරාක්‍රමගේ යාළුවන්ට කියන්න මහින්ද අපේ ගෙදරට ගල් ගහන්න එපයි කියලා. කවුද ගල් ගහුවේ? මං දන්නේවත් නැහැ. කවුරු හරි ගල් ගහලා තියෙනවා. අපේ අම්මයි තාත්තා නංගි හැරෙම හිතේ අමාරුවෙන් ඉන්නේ. අපේ කාගේ හරි එකෙක්ගේ බලු වැඩක් වෙන්නේ නැති. පරාක්‍රම විදහාස් වෙච්ච එකට ජොලි ඉන්නම සකුන් හොඳන් අරගක් බලන්න. කෝ පරාක්‍රම? තාම් පෙරක දොරුත් එක්ක කතාව. අවසලයි. තීන්දුව දීපු ගමන් මං ආවේ. මොකද යාළුවා පිළිගන්න ඉතින් මොකද ලෑස්ති කරන්න බෑ. දන්නේ නැද්ද? පරාක්‍රමට කියන්න මහින්ද මා සුබ පැතුවා කියලා. මං කියන්න. මට මගේ අයියාව අමතක කරන්නත් බෑ මහින්ද. ඒ වුණත් මට පරාක්‍රම දොස් කියන්නත් බෑ. අයියා එක් මං වෙලා ගත තියෙන හින්දා තමයි මේ ඔක්කොම වුනේ. මොකට තුඹ මහින්දත් එක්ක කතාවට ගියේ? උන් ඔක්කොම එකතුලයි මගේ කොල්ලව මරලා දැම්මේ. එහෙව් එක මොකද්ද උඹට උන් එක්ක තියෙන කතාව? මොකද තාමත් පරාක්‍රමයා ගැන තියෙන අදහස අත්තරේ නැද්ද උඹ? ඒකත් කියපන් බලන්න. විතරක් නෙමෙයි අයියා මරලා දාන්න මෙයාත් අවුල් වුණා. මෙයා තමයි මේ ඔක්කොන්ට මුල. මම හිතන්නේ මිනිමරුව එවන්නද ඉතග්ගෝලයා තිය පණිවිඩයක්. ඇයි දැන් නිදහස් වෙලා ඇවිල්ලානේ? දැන් ඉතින් පටන් ගන්නේ නටන්න මගුල ඉතුරු හරිය. අම්මලම බලා ගන්න. මොකෝ බලා ගන්න බැරි මට. කවදා හරි හම්බ වේවිනේ මගේ ඇස් දෙකට. එදාට නඩුකාරයෝ පෙරකදෝරුව කතා කරුවා වගේ නෙමෙයි මම කතා කරන්නේ. පරාදේ අපි ආර පෙරකදෝරුවට දීපු සල්ලි. තවත් කීයක් හරි වැඩියෙන් දීලා හරි හොඳ පෙරකදෝරුවෙක් ඇල්ලුවා නම් මෙලහට පරාක්‍රමයක් ගස්. තාත්තට මාත් කොච්චර කිව්වද ඔය ගොඩ පෙරකදෝරුව අයින් කළා දාලා හොඳ කෙනෙක් අල්ලමුයි කියලා. කොහෙද ඇහුවායයි? එයත් අපේ කරුමෙට මහු වෙච්ච එකේ. ඒ මිනිහා කතා කරපු පළවෙනි දවසේ මට නම් තේරුණා පරාක්‍රමය නිදාස් කියලා. නඩුකාරයා මම නම් පරාක්‍රම විතර නිදාස් කළා නිකන් ඉන්නේ. වන් නියම කරන හිරයට මේ කරපු අපරාධ වලට. මොනවද අපි කරපු අපරාධ? තමුසේ පරාක්‍රමය එකතුලානේ අපරාධ කරේ. අයියව මරලා තමුසේ තමයි අයියගේ ඔළුවට ඕන නැති දේවල් දාලා ඔය වැඩේට අයියව පැටලෙව්වේ. කවුරුත් අයියට කේලම් නොකිය හිටියනම් අයියා අදත් අපිත් එක්ක ඉන්නවා. කොහොමද මේ අය කතාව? දැන් අපි වැඩිකාරයෝ වෙලා කියන්නේ. වැඩි කරේ කවුද කියලා කරපු අයම දන්නව ඇති. මොනවද අපි කරපේද කියනවා බලන්න. පරාක්‍රම යම්මලා මෙහෙ කුලී වැඩ කරපු එකයි ඒ මිනිසුන්ගේ අඩුකුලේ අම්මලත් වහ කඳුරු වුණා. අන්තිමට ඒ මිනිසුන්ට හරි ගිහලා අපිට වැරදුනාම අම්මට ඒ මිනිසුන්ව පෙන්වන්න බැරි වුණා. ඒ උද්දච්චකම් හින්දා තමයි අම්මට අම්මගේ පුතන් නැති වුණේ. නැතු මං හින්දා නෙමෙයි. පරාක්‍රම නිදාසලා ආව විතරයි. පේනව නේද කටේ සැර? අම්මත් කියන්නේ වල ඔක්කොම අහගෙන හිටියා. දෙන්න තිබුණේ කට කැඩෙන්න එක. අනේ මන් දන්නේ අපිට මොන කර්මයක් පරිසම්දේ කියලාද කියලා. අපිට මොන කර්මයක් පරිසම්දෙන්න? මෙයාගේ කර්මය තමයි අපිට වැදලා තියෙන්නේ. නැතුව වෙන මොකක්ද? නඩු අහලා ඉවර නම් ගෙදරින් නැතුව මොනව කරනවද මම දන්නේ. ඉර බහගෙන යන්නත් තාම. ඔය එන්නේ දෙන්න එක වැනි වැනි. පෙරක දොරුව හම් වෙන්නේ යනවා කියලා ඔය වැඩේට තමයි ගිහිලා තියෙන්නේ. බීගෙන ඇවිල්ලා දැන් මෙතන මොන නාඩගම නටන්න පටන් ගනීද දන්නේ. නඩුව පැරදි ජීවිතේ අමාරුවට තමයි අදනම් බොන්න ඇත්තේ. මදයි අපිත් නඩුවක් කිව්වා. මෙච්චරලා මොකද කරුවේ? මේ ගෙවල් වලට ගලුත් ගහනවා. ගලුත් ගැහුවා? කවුද ගල් ගැහුවේ? කවුද ඉතින් පරාක්‍රමගේ හෙන්චයෝ මිසක්? වේද අපේ උන් විජේගේ මරණ දවසේ පරාක්‍රමයාගේ ගෙදරට ගාපු ගල්ම තමයි අද අපේ ගෙදරට වැදිලා තියෙන්නේ. ඔව් තාත්තට නම් මොකෝ මට තමා පාරක බැලේ යන්න හම්බෙන්නේ නැත්තේ. එක එකාගෙන් බලු කතා නාහ. මං තාත්තට කොච්චර කිව්වද ගේ හැර විකුණ නළුව දිනා ගමුයි කියලා. කටවාගෙන පොඩි ඔබ දැන් මෙතන මාගෑණි වාගේ කට ගන්නනේ.
මේකේ තිකුල්ල දැම්මම හොඳට හිටි. පාරක බෑලා යන්නේ නෙමෙයි. බලන්න පාරේ තමයි ඉන්න වෙන්නේ. එහෙම වුණා නම් මිනිස්සු අපිට මීට වැඩිය ඉනාවි. නඩු කියන්න ගිහිල්ලා පාරටත් වැටිලයි කියන. මට කරන්න පුළුවන් හරියක් තමයි මගේ ධෛර්යය මෙච්චරවත් කෙරුවේ. ඔන්න මේ නිමල් ගොළුව දන්නු. අපි නඩු කිව්වා. අපි නඩු පෙරදුන්. දැන් ඉතින් ඕකේ කෑහලා ඇති වැඩක් නේ. සරෝජිනි ඔය මාතක තරහද? මම කොට කායකවත් තරහ වෙන්න? අදවත් මගේ මූණ දිහා බලලා කතා කරන්න සරෝජිනි. අද දවස එනකන් මං හිතෙන් කොයිතරම් දුක් විඳද කියලා ඔයා දන්නේ නැහැ. පරාක්‍රම අද නඩුවේ නිදහස් වුණා. මං දන්නවා. සරෝජිනි දන්නවනේ මං මෙච්චර කල් බලාගෙන හිටියේ. නඩුවේ තීන්දුව දෙන කල් විත්තේ අපි ඒ දවස්වලම කසාද බැන්දා නම් දැන් අපිට දරුවෙකුත් ඉන්නවා. අම්මා නම් කිව්වේ නඩුවේ තීන්දුවෙන් පස්සේ පුළුවන් කියලා අපේ කසාද ගැන කතා කරගන්න. ඒත් මම කැමති නෑ අද අම්මත් එක්ක ඔය ප්‍රශ්න ගැන කතා කරන්න. පරාක්‍රම නඩුවේ නිදාසුනේ හින්දා අම්මා හිතේ අමාරු වෙනුයි කේන්තිනු ඉන්නේ. ඒකින්ද මං හෙට ඇවිල්ලා අම්මත් එක්ක ඒව ගැන කතා කරගන්න. සරෝජිනි මොකද කියන්නේ? මම මොනා කියන්නේ? නඩුවේ තීන්දුව දුන්නයි කියලා මට අමතෙන් කියන දෙයක් නැහැ නේ.